මං වඩාත්ම සතුටු වෙන දේ තමයි මත්ද්‍රව්‍ය වලින් දරුවන් රට නිදහස් කර ගැනීම සඳහා මමගෙන යන ව්‍යාපාරය. මතින් නිදහස් රටක් ගොඩනැගීමේ ඒ ජාතික ව්‍යාපාරය. අද මානව සමාජයේ මුහුණ දෙන දරුවන් සඳහා විශේෂයෙන්ම මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයක් තමයි මත්ද්‍රව්‍ය කියන එක. මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානිය ඉතාමත්ම බරපතලයි. මතින් නිදහස් රටක් ගොඩනගන්න ගායක ගායිකාන් විදිහට ඔබට බොහෝ දේ කළ හැකි. මම තව දින කීපයකින් මේ තනතුරෙන් විශ්‍රාම ගියත් මම බලාපොරොත්තු වෙන්නේ රට වෙනුවෙන් තව කළ හැකි සේවයක් ඉෂ්ට කරන්නයි. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම මම මොන ශේෂ්ත්‍රයේ හිටියත් ඔබ වෙනුවෙන් ගායක ගායිකාවන් වෙනුවෙන් කලාකරුවන් වෙනුවෙන් මේ රටේ මට කළ හැකි යම් දෙයක් තිබෙනවා නම් මං උපරිම ලෙස ඒ සඳහා කටයුතු කරනවායි කියන එක කියන්නට ඕනේ. බුදුන් වහන්සේ තමයි ලෝකේ වැඩිපුරම ඉඳ අපහාස උපහාස විඳපු පුජ්‍යලයා. ඊළඟට ජේසුස් වහන්සේ මෑත භාගයේ ගත්තොත් මිනිසුන්ට ආදරය කරන්න ගිහින් තමයි ඒබ්‍රහම් ලින්කන් වගේ නායකයෝ වෙඩි කෑවේ. ආචාර්ය මාටින් ලුතර් කිං වගේ පුජ්‍යලෝ වෙඩි පහට ලක්. මහාත්මා ගාන්ධිතුමා වෙඩි කාලා මිය ගියේ. මිනිස්සු විදියට මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට පුළුවන් නම් ඒ දේ කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම වඩාත් යහපත්.